සජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනෙන්න සූදානම් වුණු අවස්ථාවේ අපි කිව්වා 113 හදාගන්නේ නැතුව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් එයින් සිදුවන්නේ විශ්වාස භංගත්වයේ කෙසේ වෙතත් ආණ්ඩුවට විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත් වෙනවා. ඒ නිසා 113 හදනතුරු පොඩ්ඩක් ඉන්න කියලා අපි සජවෙන් ඉල්ලීමක් කරා. ඔන්න දැන් නම් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා. කොහොමද වෙන්නේ? අපි අංක ගණිතයෙන් ගණන් හදලා බලමු. විපක්ෂයට තිබ්බේ mantri දූර 65යි. අපි 42ක් විපක්ෂයට ආවා. 3 දෙනෙක් ආපහු අමුද දූර අරගෙන ගියා. ඒතර දැන් අපේ ඉතිරි 39 65ට එකතු කරාම දැන් 104යි. ඊට පස්සේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා සිටිය යුතු බවට පොහොට්ටුවේ mantriවරු 10 දෙනෙක් ලිඛිත ප්‍රකාශයක් සිදු කළා. 104.10යි දැන් 114යි. 20 වෙනි සංශෝධනයේදී සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු 3 දෙනෙක් ආණ්ඩුවට ලබා දෙන සහාය ඉවත් කරගෙන තමන්ගේ පක්ෂවලට යලි ගොනු වුණා. දැන් 114යි 3යි 117යි. ඒ වගේම නාලක ගොඩේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීතුමත් වර්තමාන ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් වහම ඉවත් විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ තුනත් එකතු කරා ඔන්න දැන් 120යි. ඒ කියන්නේ 113 වෙනුවට වර්තමාන ආණ්ඩුව ඉවත් විය යුතුයි කියන මතය දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක්ම සිටිනවා. ඒ වගේම දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විශ්වාස භංගයක් කිදී සහාය දැක්වීමට සිටින බව මම ඉතාම විශ්වාසයෙන් සඳහන් කරනවා.